අයිබෝන් කොහොමද හැම කෙනෙක්ටම මගේ වීඩියෝ සීරීස් එකේ තවත් අලුත් වීඩියෝ එකක් ගෙනාවා ඕගොල්ලෝ ගොඩ දෙනෙක් ආදරය කරපු සින්දුවක් ආදරය කරපු වීඩියෝ එකක් මම සම්බන්ධ වෙච්ච ප්‍රොජෙක්ට් එකක් ඉතින් මට හිතුණා මේ සින්දුව ගැන මේ වීඩියෝ එක කෙරිච්ච විදිහ ගැන මේ ඔඩියෝ එක කෙරිච්ච විදිහ ගැන පොඩ්ඩක් කතා කරන්න ඉතින් මිරිඟුව පරදා ගොඩක් අය දන්නවා චිත්‍රාල් සෝමපාල මහත්මයාගේ මිරිඟුව පරදා සින්දුව මේ සින්දුව මට මුලින්ම හම්බ වෙච්ච විදිහ කියන්නම් ඉතින් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ සාලිය වීරසේකරව සාලිය අයියා ඒ කාලේ මම කරලා තිබ්බා මගුඩි මගුඩි කියලා දිනේෂ් කනකරත්න සිංකර්ණ ඒ වගේ මේ අරහමාන් මියුසික් කරපු මණිරත්නම් අධ්‍යක්ෂණය කරපු කඩල් කියන දකුණු ඉන්දියාවේ චිත්‍රපටයේ ගීතේ මේ වීඩියෝ එක මම කරලා තිබ්බා මේ ටික කාලෙකට කලින් ඉතින් මේක දැකලා ඉවරලා සාලිය වීරසේකර මට කතා කරනවා අලුත් වැඩක් තියෙනවා චිත්‍රාල් සෝමපාල මහත්මයාගේ වීඩියෝ එකක් තියෙනවා මේක සියැට් එකෙන් ස්පොන්සර් කරන වීඩියෝ එකක් ඉතින් මේක කරන්න පුළුවන්ද මේක ටිකක් ප්‍රොජෙක්ට් එක ලොකු ප්‍රොජෙක්ට් එකක් ඒක ඔයාට කරන්න පුළුවන්ද කියලා ඉතින් මේක මං බාර ගන්නවා ඊට පස්සේ මේකේ මේ වෙනකොට සියැට් කම්පනිකෙන් කමර්ෂල් එකක් කරලා තිබ්බා මේකට ඒකට ඒක මං හිතන්නේ ගොඩක් වෙලාට ඒ කියන්නේ ඒකට පාවිච්චි කරේ ගොඩක් ෆොරින් ඩිරෙක්ටර්ස්ලා ෆොරින් කැමරමන්ස්ලා DOPස්ලා එහෙම තමයි පාවිච්චි කරලා තිබ්බේ මේ ප්‍රොඩක්ෂන් එකට ඉතින් ඒකට සමගාමීව තමයි සින්දුවක් කරන්න ඕනේ කියලා කිව්වේ ඒ සේම් කැම්පේන් එකටම අපර 30ක හෝ විනාඩියක මියුසික් එකක් කරලා තිබ්බා කමර්ෂල් එක සඳහා ඉතින් ඒකේ මියුසික් කරේ චන්දේෂ් කුඩ්වා කියන ඉන්දියන් මියුසික් ඩිරෙක්ටර් ඊට පස්සේ අපිට මේක සින්දුවක් කරගන්න ඕන වුණා මේක සින්දුවක් කරගන්න ඕන නම් පස්සේ මේක 1 මිනිත් මදි ඊට පස්සේ සාමාන්‍ය සින්දුවක දිග ප්‍රමාණයට හදා ගන්නකොට ඉතින් ඒ වෙලාවේදී arrangements වලදී මමත් ඊට පස්සේ චිත්‍රා සෝම්පාල මහත්මයා ඊට පස්සේ අපිට ලීඩ් ගිටාර් පාට් එකක් තියෙන එක ප්ලේ කරේ ඩෙරික් ප්‍රික්මනායක අයියා එයා වයිල් ෆයර් බෑන්ඩ් එකේ ලීඩර් ඩෙරික් අයියා ඉතින් මේ කට්ටිය එකතු වෙලා මේ සින්දුව හැදුවා ඉතින් මේක බේස් අරේන්ජ්මන්ට් එක කරේ චිත්‍රාල් අයියම තමයි ඊට පස්සේ මික්ස් එක මම කරා මෙහෙම අරේන්ජ්මන්ට් එකට පස්සේ මික්ස් එක කරා ඊට පස්සේ මාකෝ කියලා කෙනෙක් තමයි ජර්මනි වලදී මේ සින්දුව මාස්ටර් කරේ. සින්දුව ලියන්නේ අපේ ආදරණීය කැලුම් ශ්‍රීමාල් අයියා. ඉතින් කැලුම් අයියා ගැන ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. ඉතින් අපි ඉදිරියේ වීඩියෝ එක කැලුම් අයියා ගැන කතා කරමු. මේකෙත් රෙකෝඩින් එකේදී ඉතින් මට පළවෙනි වතාවට චිත්‍රාල් සෝම්පාල මහත්මයාව හම්බුනේ. ඒත් එක්කම චිත්‍රාල් අයියත් මං හිතන්නේ නදී ගංගා තරණයේ සින්දුව කරායින් පස්සේ අවුරුදු ගාණකට පස්සේ තමයි මං හිතන්නේ ලංකාවේ සින්දුවක් රිලීස් කරේ. එයාත් ලංකාවට ඇවිල්ලා එතකොට එයාටත් ආයි පොඩ්ඩක් රිෆ්‍රෙෂ් වුණා වගේ ඉතින් ඒත් එක්කම රොක් මියුසික් වලට ආස කරන කට්ටිය චිත්‍රා සෝමපාල මහත්මයාගේ ෆෑන්ස්ල මේ හැමෝටම මේක ඇත්තනම සෑහෙන හොඳ ආරංචියක් වුණා මේ සින්දුව කෙරෙච්ච එක මේකේ මේ රෙකෝඩින් එකේදී චිත්‍රාල් අයියටත් කලින් මං නාමල් මිටක් එකේ කිව්වා වගේ අර නාමල් මිටක් එකේ රන්දීරට සමහර වචන ප්‍රනවුන්ස් කරද්දී ප්‍රශ්න තිබ්බා වගේ චිත්‍රාල් අයියටත් මට මතක විදිහට අපි සෑහෙන වෙලාවක් ගත්තා පර තෙරම සොයා දල රළු මග පහු කරන් දල රළු මග කියන එක කියාගද්දී ඊට පස්සේ හොඳ හොඳ රසවත් සිදුවීම් වුණා ඉතින් වීඩියෝ එක කියන්නත් බැරි ඒවා කැලුම් අයිය චිත්‍රාල් අයිය අතර ඉතින් මාර ෆුල් ජොලියේ හිනාවෙවි කරපු රෙකෝඩින් එකක් ඉතින් එතකොට මම චිත්‍රාල් අයියව කලින් හම්බෙලත් නෑ ඉතින් මම හිතුවා ටිකක් වැඩ කරන්න අමාරුද දන්නෙත් නෑ කොහොමද දන්නේ මොකද එයා ජර්මනි වල එහෙම සිං කරන ඒ බෑන්ඩ්ස් එක ලොකු ඔකෙස්ට්‍රාස් එක සිං කරන ලොකු ආටිස් කෙනෙක් හින්දා ඉතින් ඒ වුණාට හැබැයි හරිම හොඳ රෙකෝඩින් එකක් වුණත් වැඩ කරන්න වුණත් හරිම ලේසි කෙනෙක් තමයි චිත්‍රා සෝමපාල අයියා ඉතින් මතක් කරන්න ඕනේ ඉතින් මේකේ ඊට පස්සේ ආවා අපිට වීඩියෝ එක කරන්න ඒක තමයි ඊට පස්සේ අපිට ඊළඟ අභියෝගය වුණේ ඉතින් වීඩියෝ එක කියන්නේ මෙහෙමයි මේකේ වීඩියෝ එකේ ඒ කාලේ හැටියට අපිට
ලොකු පහසුකම් ගොඩක් තිබෙන. හැබැයි මේක තමයි මම දන්න විදිහට දැනටත් අදටත් ලංකාවේ මියුසික් වීඩියෝස් වලට මම හිතන්නේ වැඩිම බජට් එකක් තිබ්බ මියුසික් වීඩියෝ එක මම හිතන විදිහට. ඒ කියන්නේ මේකේ ඇඩ්වෙන්චර් පැත්ත තිබ්බා, ඊට පස්සේ vehicle stunts ගොඩක් දේවල් කරනකොට අපිට ප්‍රායෝගික ගැටලු ගොඩක් තිබ්බා. ඉතින් මේ ෂූට් එක plan කරනකොට අපි ඊට පස්සේ කොහොම හරි මේ ෂූට් එක plan කරලා locations මං හිතන්නේ 6ක් හෝ 7ක් පාවිච්චි කරා මේ වීඩියෝ එකට. එක දිගට දවස් මං හිතන්නේ දවස් 6ක් හෝ 7ක් මේක මේ වීඩියෝ කරා මේ ෂූට් එක කරා. අපි breaks ගත්තේ නෑ මැදදී. අද උදේ ඉඳන් හවස වෙනකන් වීඩියෝ එක ෂූට් කරලා ඊළඟ location එකට එහෙමම යනවා. ඊට පස්සේ පොඩි වෙලාවක් නිදා ගන්නවා. ඊට පස්සේ ආයි ෂූට් කරනවා. ඒ වගේ තිබ්බ අනිත් එක ලොකු crew එකක් අපිත් එක්ක ගියා. ඒ වගේම මේකේ වාහන සමහරව මේකේ තියෙන මේ රතුපාට කායක එහෙම මේ ඒ කියන්නේ ඒක unregistered විකුණන්න තිබ්බ මං හිතන්නේ sale එකක තිබ්බ වාහනයක. ඒක හින්දා ඒකට කිසිම damage එකක් කරන්න නැතුව රෝද මොනවත් වැඩි හානි වෙන්නේ නැති වෙන්න තමයි මේක කරන්න ඕන උනේ. ඉතින් මේක අපි ගිය හැම location එකකටම අපි කැරියර් එකක පටවගෙන ගියේ. ඉතින් ඒ වගේ ඒ කියන්නේ ගොඩක් සෑහෙන්න මේකට මේ වීඩියෝ එකට ඒ වගේ ඒවෙන් සෑහෙන්න මහන්සි වෙන්න උනා. ඒත් එක්කම මේකේ කමර්ෂල් එක කරද්දී ස්කයි ඩයිව් කරන එක්කෙනා ඉන්ඩියන් නේවි එකෙන් ආපු කෙනෙක්, ෆොරින් DOP කෙනෙක් එහෙම පාවිච්චි කළා. ඒ කියන්නේ කැමරමන් පාවිච්චි කරලා. ඒ කියන්නේ ඒකත් සෑහෙන ලොකුවට කෙරිච්ච වැඩක්. ඉතින් මේ ඒකයි මේකයි ඔක්කොම එකතු වෙනකොට ඒ ප්‍රඩක්ෂන් එකේ අපිට ඒ කියන්නේ බලන්න තිබ්බ දේවල්, මහන්සි වෙන්න තිබ්බ දේවල් හා මේක ඒ කියන්නේ මේකේ කොහොමද ඉවර වෙන්න ඕන කිව දේවල් ටික සෑහෙන්න ගොඩක් තිබ්බා. يعني කිතුල්ගල හෝ වග එක ෂූට් එකත් මේ ෂූට් එකේ මුළු දවසම අපිට එක පොඩ්ඩක්වත් මේ කියන්නේ අපි ෂෙඩියුල් කරපු විදිහට කරගන්න උන්නේ හොඳටම වැස්සා. ඉතින් මම හිතන්නේ මේකේ අර රෝදේගාව රෝසමල් පෙති තියලා තියෙන ඒ ෂොට් එක දැත්ත දවසේ මේකේ ෂොට් කීපයක් එදා ගන්න තිබ්බා. ඒ දවසේ සෑහෙන්න අපිට අපහසුතාවයට පත් වුණා. වැස්ස හවස වෙනකන් හවස මං හිතන්නේ 3න් පස්සේ විතර වගේ තමයි ඊටු පොඩි ටික කරගත්තේ. දවසම ප්ලෑන් කරපු ටිකේ එතන කරගන්න උනා. මොකද අපි ලෑස්ති වෙන්න ඕනේ ඊළඟ ලොකේෂන් එකට යන්න ඊළඟ දවසේ. ඒ වගේ ප්‍රායෝගික ගැටලු ගොඩක් ආවා. ඉතින් තව මෙන්න මේ වැලි තියෙන ලොකේෂන් එක කිව්වොත් එහෙම මේක වත්තල වැලි පොම්ප කරන මේ ස්ථානයක් තියෙනවා. ඒ කියන්නේ අක්කර ගාණක් වැලි තියෙන තනිකර එතන කාන්තාරයක් වගේම තමයි. ඉතින් අපි ලොකේෂන් හොයද්දී ඒක හම්බෙලා ඒක ගත්තා. වාහනේ ස්ටන්ට්ස් වලට ගත්ත ඩ්‍රයිවර්ට එන්න බැරි වුණා මුළු ෂූට් එකටම. එයා අසනීප වෙලා. ඉතින් අද්දිමට සමහර ඒවා ඩිරෙක්ට් කරනවට අමතරව ඒ ස්ටන්ට්ස් වලට ඩ්‍රයිව් කරන්නත් උනේ මටමයි. ඉතින් කැමරා එකේ ෂොට් එක සෙට් කරලා ඉවර වෙලා ගිහිල්ලා ඩ්‍රයිව් කරලා ඒ ෂොට්ස් ටික මේ ගන්නවා. ඉතින් මේකේ තියෙනවා ජීප් එක හැරිලා එන ෂොට් එකක්. ඒ කියන්නේ මේ වැලි ගොඩේ කෙලින් ඇවිල්ලා. ඉතින් ඒක ටේක්ස් ගොඩකට ගියා. හැබැයි ඒ කියන්නේ ඒක මාරම අවදානම් ෂොට් එකක් වුණා. හේතුව චිත්‍රාල් අයියා ඇවිදගෙන එනවා ජීප් එක කෙලින්. මම ජීප් එක ඩ්‍රයිව් කරගෙන එනවා. ඒ වැලි ගොඩ මේ තියෙන වැලි ගොඩේ හයියෙන් එලවනකොට වාහනේ දෙපැත්තට යනවා. මේ ඒ කියන්නේ රෝද දෙකෙන් දෙපැත්තට ලිස්සෙනවා. ඒක මාරමාරු. ඒක සාමාන්‍ය හයියකින් එන්නත් ඕනේ. ඊට පස්සේ අර වැලි විසික් වෙන්න වංගුව ගන්න ඕනේ. වැලි විසික් වෙන්න වංගුව හරියට ගත්තේ නැත්නම් ජීප් එක පෙරලෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වයක් තිබ්බේ. තව වතුරකත් ඒ වගේම ෂොට් එකක් තියෙනවා. වතුර විසික් වෙන්න මේ ජීප් එක ගන්න ෂොට් එක. ඒකෙදිත් ඒ තියෙන රොඩ් මඩයි ඒ දේවල් එක්ක වාහනේ දෙපැත්තට විසික් වෙනවා. ජීප් එක පෙරලෙන්න බලනවා. මේ වැලි තියෙන තැනම ජීප් එක මම එක තැනකින් පැන්නුවා. ඒ ස්ටන්ට් ෂොට් එකක් තිබ්බා. ඒ පන්නද්දි ඒ ෂොට් එක අපිට පාවිච්චි කරන්න උනේ නැහැ. ජීප් එක උඩට යනකොටම පල්ලෑ ගෝප්‍රෝ දෙකක් තියලා තිබ්බා. ගෝප්‍රෝ දෙක වැලි වලින් වැහෙනවා. ඉතින් ඒකින්ද අපිට ඒ ෂොට් එක පාවිච්චි කරන්න උනේ නැහැ. ආයි තව දෙයක් තමයි මේ වීඩියෝ එක අපි කරන කාලේ මම හිතන්නේ ඒ කියන්නේ ඒ කාලේ අපේ ඔය දැන් තියෙන ඉක්විප්මන්ට් ගොඩක් තිබ්බේ නැහැ. මේ ඒ කියන්නේ ගොඩක් පහසුකම් ලොකුවට තිබ්බේ නැහැ. විශේෂයෙන් ගෝප්‍රෝ කැමරාස් දැන් නම් හැමෝ ගොඩක් දෙනෙක්ගේ අතේ ට්‍රැවල් කරන අයගේ අතේ හැම එකම තියෙනවා. ඉතින් මේක කරන කාලේ තිබ්බේ GoPro 3 එක. 3 එක ලංකාවේ ගන්න තැනක් තිබ්බේ නැහැ.
GoPro 2 අනම්මන කයක් සේම පදින කට්ටිය ගේනවා ඒ උනාට ඒව රටින් ගෙනාපුවා ලංකාවේ ගන්න තැනක් තිබෙන්නේ නැහැ ඉතින් මං ඒ කියන්නේ මේ ෂූට් එක සඳහාම ගිහිල්ලා GoPro දෙකක් ගේන්න වුණා සිංගප්පූරුවට ගිහිල්ලා ඊට පස්සේ drones ඒ කාලේ තිබෙන්නේ නැහැ දැන් වගේ කොහොමත්ම තිබෙන්නේ නැහැ drones මේ ඒ කියන්නේ මේ අපසින්දු කියලා මල්ලි කෙනෙක් කිනෝ drones එයා හදනවා හා හොඳ drone ඔපරේටර් කෙනෙක් ඉතින් එයා හදපු drone එකකට GoPro එකක් හයි කළා තමයි මේකේ සමහර drone shots ගත්තේ ඉතින් ගොඩක් drone shots ඒ කියන්නේ සමහර තිබ්බේවා මේකේ steady නෑ මොකද ඉස්සර ඒ drone වලට ආපු stabilizers එච්චරම දැන් තරම් සාර්ථක නෑ මොකද ඒවා හදපු ඒවා කෑලි හදලා මේ මේ කරපු ඒවා හින්දා ලොකු සාර්ථකත්වයක් නෑ ඒ ෂොට් සමහර ඒවා දැන් වගේ drones වලින් ගන්න ලස්සන ෂොට්ස් අපිට මේකට සමහර වෙලාවට පාවිච්චි කරන්න බැරි වුණා ගොඩක් ෂොට්ස් ගද්දී අපිට සමහර ඒවා අලුත් කැමරා crew එක කට්ටියට අලුත් හේතුව action cameras දාලා සමහර ඒවා ඒ හිටිය crew ඒ කාලේ පාවිච්චි කරලා තිබ්බේ නෑ ඉතින් මේකේ DOP ව මතක් ගන්න ඕනේ කැමරමන් එහෙමත් නැත්නම් ඔයගොල්ලෝ ගොඩක් අය දැන් කැමරමන් කියලානේ DOP කියලා අපි කියන්නේ DOP චන්දන ජයසිංහ අයියා ඉතින් එයා සෑහෙන මේකට support ඇදුණා ඒ වගේම පාලිත තෙන්නකෝන් නැහැ මතක් ගන්න ඕනේ අපේ production manager ඉතින් එයාත් මේ production එක සෑහෙන හොඳට කරා මොකද සෑහෙන ලොකු පිරිසක්ව handle කරගෙන එයාට අවශ්‍ය කෑමද ඒ ඉන්න හිටුන්දේ හැමදේම ලෑස්ති කරගෙන මේකේ ලොකු වැඩ ගොඩක් තිබ්බා ඉතින් පාලිත අයියා සෑහෙන ගොඩක් දේවල් කරා ඒ වගේම මම ආයිත් කියන්න ඕනේ සාලිය වීරසේකර අයියා හැම වෙලාවෙම පිටිපස්සෙන් ඉඳගෙන මේ හැමදේම බලාගෙන එයා ඒකට සපෝට් කරා එයා ඒ වැඩේ අපිට ගෙනා වගේම මේකේ ඇක් කරනවා අමිල ඒ වගේම සුරංගා ඉතින් ඒ දෙන්නත් ගොඩක් සපෝට් කරා අපිට මේකේ ෂොට්ස් ගන්නකොට මොකද සමහර ෂොට්ස් තිබ්බා අපිට ඉක්මනින් ගන්න ඕනේ මොකද වෙලාව එක ප්‍රශ්න තිබ්බා අපි ලොකු crew එකක් එක්ක යන්නේ ඊට පස්සේ අපි ඊළඟ locations වලට මාරු වෙන්න ඕනේ ඉතින් ඒක මේක ඇක්ට් කරන කට්ටිය ඒක වෙලාවට හරියට කරේ නැත්නම් ඒක ප්‍රශ්නයක්. ඉතින් ඒ වුණාට මේ දෙන්න ඒකට අපිට ගොඩක් සහයෝගයක් දුන්නා. ඒ හින්දා අපි ඒක සෑහෙන්න හොඳට කරගත්තා. ඒ වගේම මතක් කරන්න ඕනේ සියට් ආයතනයේ මිස්ටර් බිශ්‍රී ලතීෆ් ඉතින් එයා හැම වෙලාවෙම අපිත් එක්ක ෂූට් එකත් එක්ක ගොඩක් මේකට උදව් කරලා. කියන්නේ එයා කියන්නේ ක්ලයන්ට් කෙනෙක් විදිහට නෙමෙයි අපිට ඒ කියන්නේ අපිට මාර සපෝට් එකක් දුන්න මේ ෂූට් එක කරන විදිය ගැන බලලා ඒවා ඒ දේවල් වලට එයා මිස්ටර් බිශ්‍රීවත් ඉස්රාබි ඩඩ්ලානිවත් මතක් කරන්න ඕනේ සියට් ආයතනයෙන් ඉතින් ඒගොල්ලෝ ගොඩක් මේකට සපෝට් කරා ඉතින් ඒ වගේම තමයි චිත්‍රාල් සෝමපාල අයියා චිත්‍රාල් අයියත් වීඩියෝ එකේදී කිසිම කරදරයක්වත් හදිස්සි කරන්නවත් ඒ මොනවත් දේවල් කරන්න ගියේ නැහැ එයා අපි යන ෆ්ලෝ එකටම එයත් ඒකට මේ වෙලා අපිත් එක්ක වීඩියෝ එකට සෑහෙන ගොඩක් එයා සපෝට් කරා ඉතින් මම අර කලින් කිව්ව ෂොට් එක මේ තියෙන්නේ මෙන්න මේක ඇවිල්ලා මුන් ඔය හරවන ෂොට් එක ඕක ඒ කියන්නේ බැලුවා මේක ලේසි වගේ තේරුණාට යම් කිසි ස්පීඩ් එකක එනකොට එතන තියෙන ඒ වැලී එකට වාහනේ දෙපැත්ත හැරෙන්න බලනවා එකම දේ තියෙන්නේ වාහනේ එන කලින් තමයි කැමරා ක්‍රූ එකයි හැම දෙනාම හිටියේ වාහනේ පෙරළුණොත් එන්නේ මේ කට්ටිය ඔක්කොම යට කරගෙන තමයි පෙරළෙන්නේ කිසිම කරදරයක් වෙන්නේ නැතුව කිසිම අනතුරක් වෙන්නේ නැතුව මුළු ෂූට් එකම කරගත්තා මේක කොළඹ ඊට පස්සේ කිතුල්ගල වග හම්බන්තොට උඩවලව ඔන්න ඔය වගේ ලොකේෂන්ස් කීපයකම ෂූට් වුණා ඉතින් මේ සින්දුව ඊට පස්සේ රිලීස් කරා මේක ජර්මනි වලත් මං හිතන්නේ ප්ලේ වුණා මේ සින්දුව ඒකට ඊට පස්සේ ගොඩක් දෙනෙක් ආදරය කරා ඉතින් මේක තමයි බිරිඟුව පරදා සින්දුවේ විස්තර මම ඉදිරියටත් තව මං සම්බන්ධ වෙච්ච ප්‍රොජෙක්ට්ස් ගැන ඔගොල්ලෝ දන්නේ නැති දේවල් ෂූට් එක කෙරුණේ කොහමද විස්තර ඒ ඔක්කොම තවත් වීඩියෝස් වලින් ගේන්න පහලින් කමෙන්ට් කරන්න මොන හරි ප්‍රොඩක්ෂන් එකක් ගැන අපි කරපු කමර්ෂල් එකක් වෙන්න පුළුවන් සින්දුවක් වෙන්න පුළුවන් ඒ වගේ ප්‍රොඩක්ෂන් දෙයක් ගැන විස්තර දැනගන්න ඕනේ ඒවා ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඒවට ඉස්සරහට වීඩියෝස් කරන්න මගේ channel එක subscribe කරන්න එතකොට මේ වීඩියෝස් එන දාන වෙලාවට ඔයගලට ඉක්මනින් බලන්න පුළුවන් එහෙනම් හැමදෙනා පරිස්සමින් ඉන්න ඕනේ පරදා